मंसा मेहंगे के कुतुला इनो याले तामा तादरेन पिलिगान्नवा अद मम ओयाल्ट कियला देन्ने ए लाइन ब्लॉक ए लाइन पत्रमक निर्माणय करला एकेन प्रिंसेस लाइन गम्मक पहासुवेम कपा गन्न विधिय ए संदर्भ मम अरगेन तीनो विस्कोस रेडीमीटर देकक इन्सिबल शिपर एकक अवश्य वेनवा मम ए लाइन ब्लॉक पत्रमक कपा गन्न सुदु पाट डिमाई कोलयक अरन तीनो सिला ए लाइन पत्रम कपा गत्ताम प्रिंसेस लाइन गाव मे गाव मट ब्लॉक एक हदा गन्न हरिम लेसी इसला मम करन्ने मे कोले रेद्द कियला हितागेन मेके रेद्दे अरदेरनवा वगे इरक एंड गन्नम ईट पस्से मम करन्ने मे रेखावे उर हिस मार्क करनवा उर हिस मिम्म अद मम अरगेन तियेने उर हिस मिम्म 13යි 13 देकट बेदला एकट अंगल भाग्यक एकतु करला अंगल हतक मम मार्क करनवा मेके इसराहिम फलन इसराहिम बोत्तम दाने नहे इसराहिम बोत्तम दानवा नम बोत्तम वासियट ओयाला मेतन इदला अंगल एकहमारक अतैरला तमाय इतनी इहाट मार्क करन्न ओने मम मे इसराह पालुड बोत्तम दान नथि निसा मम दैन अद मेतेंट मरन उर हिस मार्क करनवा उर हिस अंगल 7යි इतनी इदला अंगल 1යි 3 කාලක් मम පහත් කරනවා එකයි 3 කාල වැඩි වෙන්නේ නැහැ මේ මගේ මෙහුම් ක්‍රමයට 1යි 3 කාලක් මම හරියටම පහත් කරලා ආයි රේඛාවක් මම මෙතනට අඳිනවා ඊට පස්සේ මම කරන්නේ රැගල් රේඛාව මාක් කරනවා රැගල් රේඛාව පපුව වට 4ට බෙදලා 34ක් වෙන 34 4ට බෙදලා තමයි අද මාක් කරන්නේ කෙට්ටු අයට 8හ මාරක් වෙනවා 34 හතරට බෙදුවාම අටහ මාරක් එනවා. එතනින් තමයි මම රෙගල් රේඛාව අඳින්නේ. ඊට පස්සේ මෙතන උරහිස රේඛාවෙන් මම සම්මත 3 මාක් කරගන්නවා. රෙගල් රේඛාව විතරයි මේ මුල්ලේ ඉඳලා මාක් කරන්නේ. අනිත් හැම උසක්ම මාක් කරන්නේ මෙන්න මේ සම්මත 3 ඉඳලා. මම දැන් සම්මත 3 ඉඳලා පපුව දක්වා උස එනවා මට 9හ මාරක්. ඒකට අඟල් භාගයක් එකතු කරලා अंगल दहायक मम मार्क करना मम टेप होलवाणेम इट पास इन दवा ऊसेन मट दहा उसे मेहूं वासी बागे दहा मारक मार्क करना इतने मम उल अंगल विसी देखा मार्क करना विसी देख अंगल बागया उसे मूट मार्क कर विसी देखा मारा इतने मम एमें उस मार्क करना एमें उस आरंगे तीन मम तीस तुना उड़ट अंगल उड़ टांगल बागे वाटी टांगल बागे तीस हतरक मम गाना ये उस मिमिटी का इच्छरा ये हरा हम दे रेखावल गाना ये पापो दाखवा उस रेखा मम गाते डाट दान हिंदा ये लाइन ब्लॉके के डाट टांगी निशा समय ये रेखा मटो कुल रेखाव उस रेखा ඊට පස්සේ මම රැගල් රේඛාවේ ලකුණු කරනවා පපුව වට 34 4ට බෙදලා 8 මාරයි ඒකට අඟල් දෙකක් එකතු කරලා 10 මාරයි මම මාක් කරන්නේ ඉන රේඛාවේ මාක් කරන්නේ පපුව රේඛාවේ මුකුත් මාක් කරන්නේ නැහැ ඉන වට 28ක් එනවා මේ ඒ ලයින් ගවුම් වලට ඉන ගන්නේ බඩත් පපුවත් අතර සිහින් මිස් ස්ථානේ අර ඇඟ හැඩ කරන ස්ථානේ තමයි මේ මැල්ල ගන්න එක අඟල් 28ක් එනවා 28 4ට බෙදුවාම මට එනවා අඟල් 7යි ඒකට මම අඟල් දෙකක් එකතු කරනවා 7යි 8යි 9ක් මාක් කරනවා ඊට පස්සේ මම උකුල රේඛාව උකුලවට 38ක් එනවා 38 4ෙන් බෙදුවාම මට එනවා 9හ මාරක් ඒකට මම අඟල් දෙකක් එකතු කරනවා 11හ මාරක් ඊට පස්සේ මම වාටිය රේඛාවේ මෙයා කෙට්ටු කෙනෙක් හින්දා අඟල් 15ක් මාක් කරනවා මේක ප්‍රින්සස් ලයිනින් ගවමකට ගන්න නිසා ඒකේ හැඩේ වෙන ඕන නිසා මම අඟල් 18ක් අද මාක් කරනවා මහත කෙනෙකුට ගන්න ඒකේ අඟල් 18ම මම අද මාක් කරනවා ඊට පස්සේ මම ඒ හරහා රේඛාවල් ඇඳලා යා කර ගන්නවා
මෙතනින් මම අඟල් භාගයක් උස්සලා ඇඩ කර ගන්නවා වාටිය ඇඩ කර ගන්නවා ඊට පස්සේ මම කරන්නේ මෙතන ඉඳලා සරල රේඛාවක් රැගල් රේඛාවට උරහිස රේඛාව ඉඳලා අඳිනවා ඒ රේඛාවේ හරි මැද සොයා ගන්නවා ටේප් එක තියලම සොයා ගන්න ලේසි ඊට පස්සේ මේ මැද මාක් කරලා එතන ඉඳලා අඟල් භාගයක් මම ඇතුළට ඇඳ ගන්නවා ඒ හරහා මම රැගල් රේඛාවට යඟල් ඇතුළට මාක් කරපු අඟල් භාගයේ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා ඊට පස්සේ මේ එන රේඛාවේ මේ මුල්ලේ ඉඳලා අඟල් එකහමාරක් මම එළියට මාක් කරනවා දැන් මේ හරහා තමයි මම අත් කට ඇඳගන්නේ මෙහිම මේ මෙතන ඉඳලා මෙහිම ඊට පස්සේ දැන් මම අත් කට ඇඳගෙන ඉවරයි කර ඇඳ ගන්න තමයි තියෙන්නේ මම කරපල්ල විදියට අඟල් 3හමාරක් ගන්න කර උස විදියට මම අඟල් හතරක් ගන්න ඊට පස්සේ අඟල් 3හමාර හරහා රේඛාවක් මෙහෙම ඇඳලා දැන් මම කර හැඩ කර ගන්නවා මෙහෙම ඊපස් මම બ્લોක් එක කපා ගන්න. ඊට පස්සේ ඩාට් මාක් කර ගන්න ඕන. ඩාට් මාක් කරන්න මම පපුව ඩාට් අතර පරතරය. කියන්නේ මේ පපුවේ එක පොයින්ට් එකකින් ඉඳලා අනිත් පොයින්ට් එකට පරතරය අඟල් 7ක් එනවා. ඒ 7ට මම තව අඟල් භාගයක් එකතු කරලා අඟල් 4ක් මාක් කරනවා. ඊට පස්සේ ඒ අඟල් 4ම මේ ඉන රේඛාවෙත් මාක් කරනවා. ඊට පස්සේ මේ ඉන රේඛාවේ ඉඳලා අඟල් 5ක් 7ට මාක් කරනවා ඊට පස්සේ මේ පපුව රේඛාවේ ඉඳලා අඟලක් 5ක් කරලා මාක් කරනවා පපුව රේඛාවේ ඉඳලා අඟලක් 5ක් කරලා තමයි මම ඩාට් රේඛාව අඳින්නේ ඊට පස්සේ මේ හරහා මම රේඛාවක් අඳිනවා ඉනේ සිට අඟල් 5ක් 5ක් කරපු තැනයි පපුව රේඛාවේ ඉඳලා අඟලක් 5ක් කරපු දුරයි මේ අඟල් 4 ගන්නේ පපුව අතර පරතරය අඟල් 3හමාරයි ඒකට අඟල් භාගයක් එකතු කරලා තමයි මම 4ක් ගත්තේ. ඩාට් පරතරය අඟල් භාගෙ. කියන්නේ අඟලක්. මේ රේඛාවේ ඉඳලා දෙපැත්තට අඟල් භාගෙ තියලා ඩාට් එක ඇඳ ගන්නවා. ඉන රේඛාවෙන් තමයි ඩාට් එකේ පරතරය මාක් කරගන්නේ. ඊට පස්සේ ඒ හරහා මෙතනට දැන් මම ඒ ලයින් පතරම ඇඳගෙන ඉවරයි. දැන් මම මේ ප්‍රින්සස් ලයින් කරගන්න ඕන නිසා මම කරන්නේ මේ වාටිය රේඛාවිනුත් අඟල් 4ක් මාක් කරනවා. මෙතනට. ඒ හරහා මම මෙතන ඉඳන් මෙතනට රේඛාවක් ඇඳ ගන්නවා. කොළාලවල සමහරු මේ කපලා එහෙම කරනවා. එහෙම අවශ්‍ය නැහැ. මම මේ කරන්නේ ඉතාමත් කෙටි ක්‍රමයක්. මේ මෙතන උරහිස ඉඳලා ප්‍රින්සස් ලයින්ින් හැඩේ ගන්න උරහිස මැද්දේ ඉඳලා. එහෙම නැත්තම් මේ අත් කට මේ හරිය ඉඳලත් මම මේ රැගල් මේ ප්‍රින්සස් ලයින්ින් හැඩේ ගන්නවා. දැන් මම මේ අත් කටේ මේ හරිය තමයි ප්‍රින්සස් ලයින්ින් හැඩේ ඇඳ ගන්න. මේ අත් කටේ මේ හරි මේ හරිය ඊට පස්සේ මම කරන්නේ ඉස්සෙල්ලා ඒ ලයින් બ્લોක් එක කපලා අයින් කරගන්නවා. ඔයාලට ඒ ලයින් ඇඳුමක් මහ ගන්නව නම් මේ બ્લોක් එක ඇදලා ඒ ලයින් ගවම මහ ගන්න පුළුවන්. පිටිපස්ස කොටස කපනකොට උරහිසින් අඟලක් උස්සන එක තමයි වෙනසකට තියෙන්නේ. දැන් මේ අපි පතරම කපලා අයින් කරගමු. ඒ ලයින් ගවම මහනවා නම් මෙතන ඉඳලා කෙට්ටු කෙනෙක් නිසා අඟල් 15ක් මාක් කරලා මේ හරහා 15ක් ඇඳදහම ඇති.
මේ මරුව හැඩේ වුණ හිඳ තමයි මම 18ක් මාක් කරේ මහත කෙනෙකුට ගන්න මැසිමුන්ට ඒ ලයින් ඇඳුමක වාටිය රේඛාව ඉඳලා සාමාන්‍යයෙන් කෙටුවට අඟල් 15යි මහතයට අඟල් 18ක් ඊට පස්සේ පොඩි වැඩක් කරන්න තියෙනවා මම දැන් මේකේ බොත්තම් දාන්න නැති හන්දර බොත්තම් වාසියට පියවෙන අඟල් භාගයේ මේ બ્લોක් එකේ මම ඉස්සරහ පළුවට ගන්නෙ නැහැ ඒක නිසා මේ අඟල් භාගේ මම මාක් කරලා ඒක නමල තියා ගන්නවා ඒක පිටිපස්සේ පළුවට ඕන ෂිපර් එක අල්ලන නිසා අඟල් භාගේ මාක් කරගෙන දිගටම මේ අඟල් භාගේ මේ අර බොත්තම් පියවෙන වාසියට තමයි අපි මේ අඟල් දෙක එකතු කරාම එක භාගයක් ගන්නෙ එක බා අඟල් දෙකෙන් එක භාගයක් මෙහුම් වාසි අඟල බුරුල සඳහා මේ වගේ අඟල් භාගයක් මාක් කරලා තියාගන්න මේ අඟල් භාගේ මම ඉස්සරහ පළුවට ගන්න පිටිපස්සේ පළුවට ගන්නවා ඉන්සිබර් ෂිපර් එකේ වාසියට දැන් මම මෙතන කර කපලා අයින් කරනවා දැන් මම කරන්නේ දැන් මේ ලයින් બ્લોක් එකේ ප්‍රින්සස් ලයින්ින් ගවුම කපා ගන්නකොට මෙන්න මේ රේඛාව දිගේ කපලා අයින් කර ගන්නවා ඒ ගන්නකොට මේ මෙතන මේ ඩාටින රේඛාවේ මෙහිම දෙපැත්තට හිටින් ඇඳ ගන්න. අන්තිමට කරන්නේ මම මේකෙන් කපලා මේ මේ මෙතන හැඩේ ගන්න මෙතන ඉඳන් අඟල් 3ක් මාක් කරනවා. ඒක මම මේක දැන් બ્લોක් එක අයින් කරලා පස්සේ කපනකොට කරන එකයි මම මේ කියන්නේ. මෙතන ඉඳන් අඟල් 3ක් මේ පැත්තට මාක් කරලා මේ පළුව මෙහිම හැඩ කරලා ගන්නවා. මෙහෙම. මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ બ્લોක් එක කපනකොට මෙන්න මෙහෙම හැඩේ එනවා. ඒක මම ඇඳුම කපනකොට තමයි ඒක කරලා පෙන්නන්නේ. ඊට පස්සේ මේ පළුවට මෙතන ඉඳන් මේ පැත්තට අඟල් 3ක් හැඩ වෙන්න ඕන. මෙහෙම. මෙතන ඉඳන් මේ පැත්තට අඟල් 3ක් හැඩ වෙන්න ඕන. 3යි හැඩේ වැඩි වුණා නම් ඉතින් 4ක් වුණත් ගන්න පුළුවන්. දැන් මේ පළුව කපද්දි මට මෙන්න මේ හැඩයක් තමයි එන්නේ මේ කොටස. මේ පළුව කපද්දි මෙතනින් මේ කොටස තමයි එන්නේ. ඒක දැන් මෙහෙම කරන්න අපහසුයින් ද මම කරන්නේ ඔගොල්ලෝ ඒ ගැන හිතන්න එපා කපනකොට තේරෙයි. මෙන්න මේ මැද්දෙන් වින් කරගන්න. මම දැන් මේ පැති වලට මෙහුම් වාසි තියලා තියෙන්නේ. මේ මැද්දට මෙහුම් වාසි තියලා නැහැ. ඒකින් හින්දා කපනකොට මේ બ્લોක් එක තියලා මෙහුම් වාසි අඟල් භාගේ තියලා තමයි කපා ගන්න. මෙන්න මෙහෙම හරි මැද්දෙන් ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ඩාට් එක කපලා අයින් කරන්න ඕන. ඩාට් එක කපලා අයින් කරාට පස්සේ තමයි ගවුමේ ලස්සන හැඩයක් එන්නේ. මේ පැත්තෙනුත් මේ ඩාට් එක ඇඳපු රේඛාවෙන් ඩාට් එක කපලා අයින් කරන්න ඕන. එහෙනම් ඊට පස්සේ මේ બ્લોක් එක තියලා කපනකොට මේ පැත්තට අඟල් භාගේ මෙහොම වාසි තියලා තමයි කපන්නේ. මේ બ્લોක් එක තියලා කපද්දි මේ පැත්තට අඟල් භාගේ මෙහොම වාසි තියලා තමයි කපන්නේ. දැන් අපි බලමු රෙද්ද කපා ගන්න විදිය. පිටිපස්ස පළුවයි ඉස්සරහ පළුවයි ඉස්සරහ පළුව තියලා තමයි මම පිටිපස්ස පළුව කපා ගන්න. ඉස්සරහ පළුව කපනකොට මෙන්න මේ අඟල් භාගේ ඇතුළට නමන්න ඕන. මේ අපි තියාගත් අඟල් භාගේ ඒක ඉස්සර ඉදිරිපස්සේ පළුවට වැඩක් නැහැ. ඒ බොත්තම් දානව නම් විතරයි ඉස්සරහින් දිගටම පළල බොත්තම් දානව නම් තමයි ඒක ඕන වෙන්නේ. ඒක හින්දා මේ අඟල් භාගය අපි ඒක නමල තියාගන්න ඒක පිටිපස්සේ පළුවට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. දැන් මම මේ රෙද්ද අරගෙන මේකේ බලවාටිය පැත්තෙන් එක පැත්තක සුදු ඉරක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මට බලවාටි දෙක එකට ගන්න බැහැ. මේ රෙද්දේ හැටියට. ඒක නිසා මම රෙද්ද දිග ඇරලා දෙකට නමාගෙන ඉස්සෙල්ලා කොටස් කොටස් කපා ගන්න හදානේ. මම මේ රෙද්ද දෙකට නමාගෙන දැන් මේ બ્લોක් එක අරගෙන මෙහෙම තියලා පින්ස් ගහ ගන්න.
හරියට නැම්මට ගාන්ටම තියන්න නැත්නම් ඇඳුම ලොකු වෙයි මේ මම ගන්න මැසි මැහුම් ක්‍රමයටම මහලා එයාලා ඇඳුමක් දෙකක් මහලා බලන්න මේ විදියටම මැහුම් වුණා ඊපස්සේ හරියනවා ඕනම කෙනෙකුට ගොඩාක්ම තද්දට හිරට ඕන නම් මේ අඟල් බාගි මැහුම් වාසියට මහණෙක් අඟල් තුන් කාලට මැවුවම හරියටම හරියනවා දැන් මම මේ બ્લોක් එක තියලා පින්ස් ගහගෙන තියෙනවා මෙතන ඉඳලා මම කරන්නේ අඟල් තුනක් මෙහෙට මාක් කරනවා රෙද්ද තා ටිකක් මෙහාට ගත්ත නම් රෙද්ද ඉතුරු වෙනවා ඊට පස්සේ මෙන්න මේ මං කොනේ ඩාට් එකේ අවසාන කියලා වරේ මෙහෙට මාක් එකක් දාගන්න කියලා. ඒ දාගන්න කිව්වේ මම මෙන්න මේ මෙතන තමයි අපේ ඩාට් එකේ කෙළවර තියෙන්නේ. එතන ඉඳන් මෙන්න මෙතනට. ඇල රේඛාවක් ඇඳ ගන්නවා. අඟල් 3 3 4ක් වුණත් කරගන්න පුළුවන් ප්‍රින්සස් ලයින් හැඩේ වැඩි නම් වැඩියට ඕන නම් 4ක් කරන්නත් පුළුවන්. මෙහෙම. ඊට පස්සේ ඒක මම මෙහෙම යා කරනවා වාටි රේඛාව. එච්චරයි කරන්නේ. මේ රේඛාව මෙහෙම අඳිනවා. දැන් මම මෙතන මේ මෙතන ඉඳන් අඟල් භාගෙ භාගෙ මෙතනට යනකම් මෙහුම් වාසි තියා ගන්නවා තියාගෙන මේ පළුව මේ ඉදිරිපස පළුව මේ කොටස කපලා අයින් කර ගන්නවා මේ මේ කොටසට විතරයි අඟල් භාගෙ භාගෙ මම මෙහුම් වාසි තියෙන්නේ දැන් මම කපා ගන්නවා අඟල් බාගි බාගි මෙහුම් වාස් තිබෙම හරියටම මහනකොට මේ පළුව වලල අඟල් බාගිම මහන්න ඕන. බාගෙට අඩුවෙන් මෙහුවොත් ඇඳුම ලොකු වෙන බලනවා. බාගෙට වඩා වැඩියෙන් අල්ලලා මෙහුවොත් ඇඳුම හිර වෙන්න බලනවා. දැන් මම මේකේ පිටිපස්සේ පළුවත් මේකෙම කපාගෙන දිනෙමි. මම කරන්නේ දැන් ඉතුරු කොටස නැවත දෙකට නමලා ගොඩක් නමන්නේ අපේ පළුවේ ප්‍රමාණයට තමයි නවාගන්නේ නැත්නම් රෙදි අපත යනවා. මම දැන් රෙද්ද දෙකට නමලා ඉදිරිපස කපාගත්ත කොටස් පළුව ගෙනල්ලා මම මේක මේක මත තියනවා. සෑ ඉදිරිපස පළුව හෙට මෙහෙට යන හින්ද මේ පින්ස් එක හිම තියා ගන්න ඕන බහට. මේක ගෙනල්ලා මම දැන් මෙතන ඉඳලා උරහිස මීම අඟලක් උඩට උස්සන්න ඕන. ඊට පස්සේ ඒ හරහා මම රේඛාවක් අඳිනවා. ඒ රේඛාවේ කොනේ ඉඳලා අඟල් 3ක් පහත් කරලා 3ක් නැත්නම් 2හමාරක්. 2හමාරක් පහත් කරනවා කෙට්ටු කෙනෙක් නිසා මෙයා. 2හමාරයි පහත් කරන්නේ මේ උර හිස කෙනින් මෙහෙම කර ඇඳ ගන්නවා. ඉච්චරයි කරන්නේ ඊට පස්සේ මේ පළුව තියලා මේ විදිහටම කපාගෙන ඉනවා මේ සිපර් එකට අඟල් භාගයක් තියලා තමයි මේ 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 පිටිපස්සේ පළුව ගෙනල්ලා තියන්නේ ඒ සිපර් වාසිය මට ඒක අමතක වුණා සිපර් වාසියට හරියටම මැනලා අඟල් භාගයක් තියලා ඔයාලා මේක රෙද්ද තියලා කපා ගන්න මේ විදිහටම අඟලක් උස්සලා මේ විදිහටම කර කපලා මේ පිටිපස්සේ පළුව අඟල් භාගෙ තියාන ඕනේ සිපර් වාසියට. ඒක මට ඒ වෙලාවේ අමතක වෙලා තමයි මම දැන් ආයේ මෙහාට කරලා අරගෙන මේ කියලා දුන්නේ. නැත්නම් සිපර් එක අල්ලන්න ඉඩ නැහැ නේ.
පස්සේ අත් කටත් ඒ විදිහටම අපි කපා ගන්න. දැන් මේ අඟල උස්සපු තැනින් තමයි කපා ගන්න. ඊට පස්සේ මේ කෙලින් මෙතනින් අඟල් දෙකමාරක් තියෙන මෙහෙම කර හැඩේ කපලා ගන්න. දැන් මේ පිටිපස්සේ පළුව කපලා ඉවරයි. මේක දැන් මේ පිටිපස්සේ ඕපන් කර ගන්නවා. මේ ඉදිරිපස පළුව මේ පිටිපස පළුව ඕපන් කර ගන්න. ඒක බලවාටිය තියලා කපා ගන්න පුළුවන් නම් කපා ගන්න. මගේ බලවාටිය අර සුදු පටියක් මේ රෙදි තිබ්බ හින්දා කපන්න බෑ. ඒක හින්දා මම කරන්නේ අඟල් භාගයක් තියලා ඒක ඒ විදියට මෝලොක් කරලා සිපර් එක අල්ලගෙන යනවා. දැන් පිටිපස පළුවයි ඉදිරිපස පළුවයි කපාගෙන ඉවරයි. දැන් සයිඩ් පළු දෙක තමයි කපන්න තියෙන්නේ. දැන් පීසස් ලයිනින් එකේ මම දැන් අර මේ කොටසක් ඉතුරුණානේ ඒක අත් දෙකට අයින් කරලා මේකෙන් කොටස් හතරක් කපා ගන්න ඕනේ. මේකෙන් කොටස් හතර කපා ගන්නේ මම මේ දැන් මෙන්න මෙතන ඉඳලා මේ පැතර අඟල් තුනක් තියන්න ඕනේ හැඩේ ගන්න. ප්‍රින්සස් ලයිනින්. ඒක හින්දා මේ රෙද්ද දෙකට නමලා දෙපැත්තට කපා ගත්තාම හරි. දැන් මම මේ පැත්තට එකක් කපා ගන්නවා. එතකොට අනිත් පැත්තට එකක් කපා ගන්න පුළුවන්. මෙහෙම පින්ස් ගහලා දැන් මට ඕන මේ මේ බෑක් එකයි මේ ෆ්‍රන්ට් එකයි කපලා අයින් කරාට පස්සේ මේ කොටසින් කොටස් හතරක් ඕන. ඇඳුම ඉස්සරහටයි පස්සටයි. ඒකට මම කරන්නේ දැන් අර මෙතන මම කියන්නේ ඩාට් එකේ මෙහෙම මාක් කරගන්න කියලා. එතන ඉඳන් මෙත මේ වාටියට අඟල් තුනක් මෙහාට ප්‍රින්සස් ලයිනින් හැඩේ අඳිනවා. මෙතනට අඟල් තුනක්. ඊට පස්සේ ඒ හරහා මම කරන්නේ මෙහිම හැඩේ අඳිනවා. දැන් අපි අර මැද්දේ මෙහෙම කපලා අයින් කරානේ ඩාට් එකත් එක්ක. එතනින් මම අර කලින් බෑග් මේ ෆ්‍රන්ට් එකටයි බෑග් එකටයි අඟල් තුනක් මේ විදිහට දික් කරන්නේ. ඒකේ මේ පැත්තටත් මේ වගේ අඟල් තුනක් මෙහෙම ඇද ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මේ ඔක්කොටම මැහුම් වාසි මේ පැත්තට මම තියන්න ඕන. කලින් වගේ මේ පැත්තට මැහුම් වාසි තියලා තියෙන ඇඳුමට මම මැහුම් වාසි අඟල් භාගය එකතු කරානේ අඟල් දෙකත් එක්ක. මේ පැත්තට අඟල් භාගය එකතු කරන්න. මේ වගේ කොටස් තව මේ කොටස් දෙකක් කැපෙනවනේ තව ජෝඩුවක් කැපෙන්න ඕන. ඒක මම රෙද්දේ අනිත් පැත්තට ඉරල කපා ගන්න මට ඉඩ තියෙනවා. මේ වගේ අඟල් භාගෙට මැහුම් වාසි තියලා කපා ගන්න තියෙනවා. දැන් ඔයාලට මේ මෙතනින් අඟල් 18ක් මං කිව්ව හැඩේ වැඩි වෙන්න ඕන නිසා අඟල් 15ට තියලා කපා ගන්නත් පුළුවන් රෙදි අඩුපාඩුවක් වුණා. මේ පැත්තෙන් ගාන්ටම කපා ගන්නවා මම මැහුම් වාසි තියලා තියෙන නිසා. මෙතනුත් මැහුම් වාසි අඟල් භාගයක් තියලා තමයි කපා ගන්න. මේ වගේම තව කොටසක් රෙද්ද දෙකට නමලා මේ අතර තියලා මෙහෙම කපා ගන්නවා. මේ කොටස මේ බ්ලොක් එක අයින් කරලා බ්ලොක් එක අයින් කරලා මේ කොටස මේ පැත්තට තියලා කපා ගන්න. එතකොට රෙද්ද ඉඩක් වෙනවා. තව අපිට මේ පැත්තට උඩට කරලා මෙහෙම තියලා මේ කොටස මෙහෙම කපා ගන්න තියෙනවා. කරට අලවන්න පේපර් ලයිනින් අර යට පේශීන් පැටියක් කපා ගන්න ඕනේ. ඒකට මම පේපර් ලයිනින් එක තමයි ඉස්සෙල්ලා කපා ගන්නේ. පේපර් ලයිනින් එකෙන් කපාගෙන ඒක රෙදි කොටසේ අලවගෙන කපා ගන්නවා.
मेन मे नम गेन ब्लॉक रेदन पीट पास पलू ब्लॉक काकने सा मेन मे कर गेन मे करे नम तीन मेन मे पेशीन के नमे नमीन तीयन मे करट कर अंदी अंदा अंगल काल की तरह उड़ी मेट अंदीन अंदलाकट कर इतना मम्म अंगल दिख मार गाने मर गए अंगल दिख कमती है दिख गाने मन दिख मार गाने ये वैडिप नमेनो नेता अरे कर उड़ी इन बलना पास मेहमे पेपर लाइन इनके कर इधर पास करटा कपागा इट पास मे करगन मम रेदी को अलवगा अलवगन आयन कपल कपल गा मेक तमा रेदी को करगन रेदी को मेहम अलवल मेक तमा इधर पास करट गा पीट पास करदेमा कपागा पीट पास कर अरगन मेक नम्मट तीयागा नम तिब्बे ओपन करगा इट पास मे कर मेहम अंदीना एक तंगल काल की तरह वैपुरती है कपागम अतिशे मेके तंगल दिखा मारे विधि माकर कपागा इतनी ओपन करगा मिहिम कपाम मे उसेट अल्लन बला बेरूया निशा मिहिम यह तलिया दाल तीयागा दिपेम संहार उठे पेटलला मे पेत उसेट अलवल हिम विनवा थोड़ा कर विनाश विन बल्लों देव रेदी को असल का हेडेट कपल अरगा दट तीन अत कपागा अत कपागा मेकट दाने प्लेट अत मम्मी गवर्नमेंट दाने प्लेआर्ड ये प्लेआर्ड हरीम लेसी कपागा मारवी के लिए प्लेआर्ड अत्ते अपट आवाश उसगा अपट आवाश मट अत उस आवाश लो अंगल अट ये अंगल अट मम तब अंगल अक् इतकोटे अंगल नमया एक दिखे गुण करना नमे अत उसेट मेहूम वासी अंगल अक्तरला अंगल अटा मगे अत उस मंगेट मेहूम वासी अंगल अक्तर अंगल नमे अक्नवा एक दिगुने एक दह अट दह अटे पोटवा कपागा मम रेदी अंदे तिब्बत मे पत्र मे की दिना मे पे हेदी रेदी अंदी पेन निशा मे मेतन मट अंगल दह अट अंगल दह अटे पोटवा कर दिन मे तीन मम दिन अंगल दह अटे पोटवा मे वगे पोट देखा पोना अद्भेक इट पास करना मे वाले को देखा कपागा अद दिखट एक इकवर कपागा मेहमे इक मत तीय को देखा मे को मे का कपने मंगना मे को मेहमे दिखट नाम नमला नैवत माम दिखट नाम हाथर नाम नैवत मेहमे गांट दिखट नाम नमट पास मेतने मे मुलट इनवा नमे इन्नो मे तीन अंगल नमे दहाट ये नमे मम मेहम वक्राकार महान वेड विलाया कपान तम टीका हेदी गील विलागा इट पास मेहम वटेट मेहम मेहम तीयला वक्राकार मे नमे मर अन्न अरे पे आ डिस्कट मे इट पास मे वक्रे मेहमे एदगा
මේක රවුමක් එන්නේ ඊට පස්සේ එච්චරයි පෙය අඩත් කපනකොට හරි ලේසි ඒක ඊට පස්සේ මේක මෙහිම කපා ගන්න කපාගෙන ඉවර වෙලා දැන් මෙන්න මේ නැමුම් රේඛාව තියෙනනේ මේ නැමුම් රේඛාව පොඩ්ඩක් මාක් කරගන්න නැම්මදනි මේ තියෙන නැමුම් රේඛාව මෙන්න මේ මැද මේ රවුම දැන් දිග ඇරලා මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳලා අත් කටවට ඇඳුම මැන ගන්න ඕන අත් කටවට මැන ගන්නේ අර අතේ ප්‍රින්සස් ලයිනින් හැඩයත් මූට්ටු කරලා ඉදිරිපස අත් කට හැඩේ ඉදිරිපස අත් කට හැඩේ තමයි මැන ගන්නේ මැනගෙන ඉවරලා එහෙම මැන ගත්තාම මට 9හා මාරක් එනවා ඒ 9හා මාරයි කියන්නේ වටේට අල්ලනකොට 18යි අත් කටවට 18ක් එනවා ඒ කියන්නේ මේ පිටිපස්සේ උර හිස්සේ මැහුම් වාසි අඟලක් තියලා තියෙන හන්දා ඉදිරිපස අත් කටවට තමයි මැන ගන්න. ඒ ඊට පස්සේ 9හා මාරක් වෙනවා. ඒකේ දෙගුණේ තමයි 18. ඒ කියන්නේ අත වටේ වෙනකොට අඟල් 18යි අත් කටවට මට. අත් කටවට 18ක් වෙනවා. ඒ 18 මම 4ෙන් බෙදනවා. 18 මට 4ෙන් බෙදුවා පස්සේ අඟල් 4හා මාරක් වෙනවා. ඒ අඟල් 4හා මාරට මම සම්මත අඟල් 3 කාලක් මේ එකතු කරන්න ඕනේ. මේක සම්මතයි මේ 3 කාල. ඊට පස්සේ මේ 4හා මාරට 3 කාලක් එකතු කරාම මට එනවා 5යි කාලක්. ඒ 5යි කාල මම මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා පල්ලෙහාට මාක් කරනවා. මෙතන ඒ පහයි ඒ මධ්‍ය ලක්ෂයේ ඉඳලා නේ පහයි කාලේ එතන ඉඳන් ඒතනත් මැද හොයා ගන්න මධ්‍ය ලක්ෂයේ සිට අඟල් පහයි කාලෙත් මැද හොයා ගන්න ඒ මැද ඉඳලා මෙතෙන්ට දුර එනවා 2යි 2 මාරයි පොයින්ට් එකක් වගේ ඊට පස්සේ ඒක ඒ හරියටම ටේප් එක තියලා මෙහිම මැද මැනගෙන ඒ මැද ඉඳලා ඒ මැද ටේප් එක නමලා ඒ එන තැන ඉඳලා මෙහිම වටේට මාක් කරනවා මෙහිම අර පෙයා ඩිස්කට් එකේ මාක් කරා වගේ මෙහිම රවුම මාක් කරනවා ටේප් එක හෙල්ලෙන්න නොදී මාක් කරගන්න මෙහිම ඊට පස්සේ කරන්නේ මේ මැද්දෙන් ඕපන් කරගන්නවා මේ රවුමේ මැදින් ඕපන් කරගන්නවා ओपन करला मेक मेहिम अट कपाला मेन मेहिम तमाइ एंडी मेक तमें अट वट अल्ला मेक तमें पे अडतिया मे विद्यता अर्धे का रेदे में रेदे में कपागा दी एम महागान तमाइ लेस्ते इसेला ममकराने पेशीन पेपर लाइन कपागत नहीं करती एक मम रेद अलवगेन एक वटेट कपला वटे ओलोक करगन तमाइ मम्मी दें तीन දෙපැත්තෙම ෆ්‍රන්ට් එක පැත්තයි බෑක් එක පැත්තයි දෙපැත්තම ඒ විදිහට පේපර් ලයින් එක අලවගෙන කපාගෙන තියෙන්නේ. ඒක පැත්තකින් තියෙන ඉස්සෙල්ලාම අපි ෂිපර් එක අල්ලගෙන ඉමු බෑක් එකට. මේ තියෙන්නේ බෑක් පළු දෙක. මේ බෑක් පළු දෙක මම කර වැඩේ මේ අයින දිගේ ඕලොක් කරගත්තා. බෑක් එක පළු දෙකට නේ තියෙන්නේ. ඒක එක පැත්තක් මම ඕලොක් කරගත්තා. ඕලොක් කරගෙන ඉර වෙලා ආපහු මේ බෑක් පළු දෙක එකට එකමත් එක තියලා इंसिबल शिपर एक अरगे वगोलो अंगल विस्से शिपर एक गांड मगे मे शिपर एक अंगल विस्सेट वाड़ा दिगा एक वैडी को मैं कपड़ा दान टैक कर लगे लंग तिगुन शिपर एक मम गाते मे मे इंसिबल शिपर के मेतनी अंगल काला कुड़ती है मे रे मे शिपर के अंगल काला कुड़ती है मेहिम तम शिपर के कोने अंगल देखा कितर उड़ी अंगल देखा ना कितर उड़ी माक के काक दागा इट पास करानी माक के इंदला मेतन महान මම මහල පෙන්වන්න. ඒ ෂිපර් එක අල්ලන කලින් ඒ ෂිපර් එකේ අපි දැන් අවසානයේ ඉඳලා අඟල් දෙකක් විතර උඩින් මාක් කරලා එතන ඉඳන් පල්ලෙහාට මහනවා. මෙන්න මේ විදියට අඟල් භාගෙට අර අපි මාක් කරපු මේකට වාටියේ ඉඳලා මේ පැත්තට මහන්න ඕන. අපි දැන් ෂිපර් එක මාක් කරගත්තනේ. ඒ මාක් කරගත්ත තැන ඉඳලා අඟල් භාගෙට හරියට මහන්න ඕන මෙන්න මේ විදියට. මේ තියෙන. දැන් අපි තියෙන ඊට පස්සේ ෂිපර් එක අල්ල ගන්න. මෙහෙම. දැන් අපි මෙතන ඉඳලා මෙතනට ෂිපර් එක අල්ල ගන්න තමයි තියෙන්නේ. ඉන්සිබල් ෂිපර් එක අල්ල ගන්න මම මේ ඉන්සිබල් ෂිපර් පුට් තියන අය එක දාලා අල්ල ගන්න. මගේ ළඟ ඉන්සිබල් ෂිපර් පුට් එක නැහැ. මම අද කියලා දෙන්නේ මෙන්න මේ වගේ වන් සයිඩ් පුට් එකකින්. ඒ කියන්නේ පුට් එක මෙහෙම මැෂිමට හයි කරාම මේ අපේ දකුණු අත පැත්තේ සයිඩ් එක තියෙන මේ වගේ පුට් එකකින් ඉන්සිබල් ෂිපර් එක නීට් එකට අල්ල ගන්න පුළුවන්. ඒ ක්‍රමේ තමයි මම දැන් අද කියලා දෙන්නේ. ඉස්සෙල්ලාම පුට් එක මාරු කරගෙන ඉන්නවා. මේ පුට් එක මේ හයි කරගෙන ඉවර වෙලා මේ ඉදිකට පුට් එකේ අයිනටම ගේනාවොත් ගොඩක් හොඳයි. එහෙම ගේන්න එහෙම ගේන්නේ මෙන්න මෙහිමයි. මේ මැෂින් එකේ මෙතන ඇණයක් තියෙනවනේ.
ඒ ඇණි චුට්ටක් බුරුල් කරනවා මෙහෙම බුරුල් කරලා මෙහෙම ඉදි කට්ට මෙහෙම මේ මේක පුට් එක අයිනට මිදි කට්ට මෙහෙම මෙතනින් බුරුල් කරලා ඇඩ්ජස් කරගන්න එහෙම නැත්තම් එහෙම කරගන්න බැරි මැෂින් එක ගන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒක සිපර් එක මහනකොට දිග ඇරලා මෙහුවාම හරි දැන් මේ බෑග් එක මෙහෙම තියලා දැන් මහගත්තු එක මෙහෙම තියලා මෙන්න මේ පැත්තට දැන් මේ කන පිට පැත්ත දෙකකට තියලා මෙහෙම කන පිට පැත්ත අරන් මෙහෙම පෙරලන්න පෙරලා මේ පැත්ත කියන්නේ මේ 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 පැත්තට මේ මහපු මහපු මැස්මේ මේ පැත්තට මේ පැත්තට සිපර් එකේ කන පිට තියන්න සිපර් එකේ මෙහෙම කන පිට තියලා සිපර් එක ඇරලා අඟල් කාලට කාලක් මෙහෙම උඩට තියලා මේ සිපර් එකේ මේ මෙතනින් පේෂින් එක මහාන ඉඩ තියලා මෙහෙම උඩට ඉතුරු ටික දාලා පුරුදු නැති අය මෙහෙම දිගටම පින්ස් ගහගත්තත් කමන්නේ නැහැ සිපර් එක තියලා මෙහෙම පුරුදු අය ඕනේ නැහැ එහෙම පින්ස් ගහ ගන්න දැන් මම මේ මහාන හැටි කියලා දැන් මේ සිපර් එක මෙහෙම දිග ඇර ගන්න හොඳට දිග ඇරගෙන මහාගෙන යන්න තියෙන මෙන්න මෙහෙම පුළුවන් තරම් දැන් ඉදි කට ඇඩ්ජස්ට් කරගන්න බැරි වුණා නම් මෙහෙම පුළුවන් තරම් දිග ආරින්න දිගෑරලා අයිනෙම්ම මහාන් මේ සිපරේ කුඩින් යන්නේ නැති වෙන්නේ මේ මංගල් බාගෙට ගාන්න තියලා ඒ පැත්ත මහල ඉවරලා දැන් අනිත් පැත්ත මහන්නේ මෙහෙම ඇඳුමේ වාටිය පැත්ත ඒ පැත්ත දාලා චිප්පර් එක මෙහෙම කන පිට පැත්ත උඩු අතර හරවගෙන කොයි වෙලෙත් ඇඳුමේ හොඳ පැත්තට චිප්පර් එකේ හොඳ පැත්ත තියානවා දැන් චිප්පර් එකේ කන පිට පැත්ත තමයි මම මේ උඩට තියාගෙන ඉන්නේ ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම අර මේක මහපු තැනේ ඉඳලා මෙහෙම මහනවා දැන් මේ මහල අර අපි මේ චිප්පර් එක රෙද්ද මූට්ටු කරගත්තාන්ට එහාට අඟල් භාගයක් විතර එහාට මහන්න ඕන මෙතනට තමයි මම සිප්පර් එක රෙද්ද මූට්ටු කරන් තියෙන්නේ. එතනින් එහාට අඟලක් උනත් කමනේ සිප්පර් එක මහන්න ඕන. ඊට පස්සේ මේ විදිහට දිග ඇරලා ඉස්සලා සිප්පර් එක කරේ ඉඳලා ඇළුවා. ඊට පස්සේ මෙතන අවසන් වෙන තැන ඉඳලා අනිත් පැත්තට තමයි ඊළඟට අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් සිපර් එක මෙහෙම උස්සලා මේ මෙතනින් මේ කෑල්ල මේ මෙතනින් මේ කෑල්ල මෙහෙම මේ සිපර් එක උස්සලා මෙතනින් මෙහෙම ඇතුළට ඇතුළෙන් මෙහෙම මෙහෙම අරගෙන මෙහිට වහගෙන එන්න ඕනේ සිපර් එක මෙහෙම. ඊට පස්සේ මේ පැත්තෙන් වහන්න තියෙනවා. ඊට පස්සේ දැන් මේ පැත්තට මෙහෙම ඔළුව අරගෙන මෙහෙම වහන්න තියෙනවා. දැන් මේ බලන්න ඉන්සිපර් සිපර් එක මේ පේන්නේවත් නෑ අල්ලලා කියලා. සිපර් එක අල්ලගත්තට පස්සේ කරන්නේ ඊට පස්සේ ඉන්සිපර් සිපර් එක අල්ලගත්තට පස්සේ මේ සිපර් එක පොඩක් ඇරලා මෙන්න මේ කර පේෂින් එක කරට අල්ලන්න ඕන. මෙහම කර පැත්තේ ඉඳලා මේ පැත්තට අල්ලලා හොඳ පැත්තෙන් අල්ලන්න ඕන. අල්ලලා මේ සිපර් එක අයිනේ මේ පැත්තට ඇතුළට මේ වැඩි කොටස මෙහෙම ඇතුළට නවන්න ඕන. ඒ විදිහට දෙපැත්තම කරපේෂින් එක අල්ල ගන්නවා මෙහෙම අල්ලලා මේ සිපර් එක ළඟදී සිපර් එක දිගාරින් නැහැ මේ සිපර් එක අල්ලපු තැනින් වැඩි කොටසක් එනවා ඒ වැඩි කොටස මෙහෙම ඇතුළට නමන්න ඕන අඟල් කාලට අල්ලගෙන ගිහිල්ලා එහෙම මහලා ඊට පස්සේ අනිත් පැත්ත හරවලා අයිනෙම අවුට්ලයින් එක ගහ ගන්න ඕන කරපැත්තට ඉස්සෙල්ලා මෙහෙම මූට්ටු කරගන්න ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට තමයි මහගන්නේ මේ වැඩි කොටස ඇතුල් පැත්තට නමනවා ඊට පස්සේ කට් මාක් දෙක තුනක් දාලා මෙහෙම හරවලා මේ මූට්ටුවත් එක්කම මහරවල බෑ මේ ෆ්‍රන්ට් මේ පේෂින් එක පැත්තට හරවලා මෙහෙම අයිනෙම්ම අවුට්ලයින් එකක් ගහනවා මේ දෙකේම මේ විදිහට ගහන මේ තියෙන්නේ මේ විදිහට මේ අවුට්ලයින් එක මහලා මේ අවුට්ලයින් එක මහගත්තු විදිය පේෂින් එක අර පැත්තට හරවලා ඊට පස්සේ කරන්නේ මේ පේෂින් එක මෙහෙම සිපර් එක පැත්තට මෙහෙම
නමනෝ කර අතුල් පැත්තට මෙහෙම නමනෝ නමලා මෙන්න මේ සිපර දැන් මෙහෙම නමලා කන පිට පැත්තට මේ සිපර එක උඩින් මෙහෙම මේ මෙන්න මේ මේක තියලා මේ පැත්තෙන් මෙතන ඉඳන් මෙතනට මහනවා මෙතන ඉඳන් මෙතනට මේ මේ පේශීන එක ඉවර වෙන තැනට මහනවා මෙහෙම අයිනේ මේ තියෙන්නේ මම මේ විදිහට මහගෙන මේ තියෙන්නේ අඟ මේ මෙහෙම මේ පේශීන එක මේ පැත්තට නවලා අඟල් කාලට මෙහෙම මහන සිපර එක අයිනට මෙහෙම තියලා ඉබේම තියෙනවා ඉතින් අර ගාන්ට මහපු නිසා ඒ විදිහට දෙපැත්තම මේ කරගෙන තියෙන්නේ ඊට පස්සේ සිපර එක වැහුවට පස්සේ මේ තියෙන සිපර එක වැහුවට පස්සේ මෙතන ඉඳලා පේශීන් එක ගන්නට විතරයි මේ අඟල් කාලට මහලා තියෙන්නේ ඊට පස්සේ කරන්නේ මේකට මේ දැන් බෑක් එක පැත්තනේ බෑක් එක පැත්තට මේ අර කපාගත්ත සයිඩ් පළු අරගෙන මූටු කරගෙන යන්න තියෙන්නේ මෙහෙම මේ දෙක අරගෙන දෙකක් අරගෙන එක පළු හතරක් අපි කපා ගත්තනේ ඒ දෙකක් අරගෙන මේ පැත්තට මේ හොඳ පිටට හොඳ පිට තියලා මෙතන ඉඳලා මෙහෙම මහගෙන යන්න තියෙන්නේ මහලා ඔලොක් කරගන්න තියෙන්නේ මෙහෙම මෙහෙම ඒ විදියටම මේ දෙපැත්තම කරගන්න ඊට පස්සේ ඒ දෙපැත්තටම හිම මහලා ඔලොක් කරගන්න ඊට පස්සේ බෑක් එක අර මේ ෆ්‍රන්ට් එක අරගෙන ෆ්‍රන්ට් එකෙත් අර කරපේෂින් එක අර විදියටම මහගන්න කරපේෂින් එක මෙහෙම තියලා අඟල් කාලට මහලා හරවල අවුට් ලයින් එක මහලා ඉවර එක එතන කර හදා ගන්න ඊට පස්සේ අර වගේම බෑක් එක පැත්තට ගත්තා වගේම ඉතුරු පළු දෙක අරගෙන මේ දෙපැත්තට මූට්ටු කර ගන්න මෙහෙම දැන් මේ පැත්ත අරගෙන මේ පැත්ත හොඳ පැත්තට හොඳ පැත්ත තියෙන මෙහෙම මෙහෙම මූට්ටු කර ගන්න මූට් එකපා මේ මූට්ටු කර ගන්න අමාරු නම් පින්ස් ගහලා ඉවරලා මූට්ටු කර ගන්න මේ කර්ව් එක වගේ තියෙන පැත්ත ඇදිලා එන්නේ නැති වෙන්නේ මෙහෙම ඒ වගේ හතර පැත්තටම මූට්ටු කරගන්න ඉස්සෙල්ලාම මේ කර කර මහලා මේ පැත්තටත් ඒ විදිහට කරගන්න මේ තියෙන්නේ මේ විදිහට මූට්ටු කරගෙන හතර පැත්තම මේ තියෙන්නේ බෑක් එකේ පැත්ත මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකේ කර මහලා මේව කරලා මේ හත් දෙපැත්ත ජොයින්ට් මූට්ටු කරගෙන මහගෙන ඉවරයි දැන් මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක පැත්ත එහෙම මහලා ඔලොක් කරගන්න තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ ෂෝල් මේ උර හිස මූට්ටු කරගන්න උර හිස මූට්ටු කරගන්න මෙහිම බෑක් එක පැත්ත අරන් පිටි මේ ෆ්‍රන්ට් එක පැත්ත උඩට තියලා මෙන්න මේ මූට්ටුවට මේ 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 මූට්ටුවට මේ මූට්ටුව තියන්න ඕන පේශීන් එකේ තියලා ඉවර වෙලා අඟල් භාගෙට උර හිස මූට්ටු කරගෙන එන්න තියෙන්නේ උර හිස මූට්ටු කරගෙන ඉවරලා අත මහන්න තියෙන ඊළඟට අත මහන්න අපි දැන් අත මම රෙද්දේ කපා ගත්තා ඔයාලා මං අර සුදු මේ කොලේ කපල පෙන්නේ පැහැදිලිව පේන ඕන නිසා රෙද්දේ මේ විදියට නවල මහ ගන්න කපා ගන්න කපා ගත්තට පස්සේ මේ වාටිය මහන්නේ මෙහිමයි දැන් ඕලොක් කරලා නවල මහනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ නැත්තම් මෙහිම එක පාරක් කාලට මහගෙන යන්න වටේම ඊළඟට නැවත කාලට මහ ගන්න දෙපාරට මහන්න එතකොට රැලි වෙන්නේ නැහැ ඉස්සෙල්ලා කාලට නවල මහගෙන යනවා ඊට පස්සේ නැවත කාලක් නවල නැවත මහගෙන යනවා මේ තියෙන උරහිස මූට්ටු කරන උරහිස මූට්ටු කරගත්තට පස්සේ ඉස්සරහා පැත්ත හරවලා කණපිට පැත්ත තියලා මේ ඉස්සරහා පැත්ත හරවන්න මේ ඉස්සරහා පැත්ත හරවලා ඉස්සරහා පැත්තට මෙහිම හරවලා මේ පේශීන් එක මෙහිම කරේ මෙහිම හරවලා මේ උරහිසට නැවත මහන එතකොට තමයි මේ ෆිනිෂින් එකක් එන්නේ උරහිස මූට්ටු කරාට පස්සේ මෙහෙම පේශීන් එකත් එක ආයි මෙහෙම ෆ්‍රන්ට් එක පැත්ත හරවලා මෙහිම නමල මෙතනින් මැස්මක් ගහන්න මේ දෙකේම මේ විදිහට කරන්න මෙහෙම ඊට පස්සේ මැස්ම මහලා වුණාට පස්සේ මෙන්න මෙහෙම මේ තියෙන්නේ එහෙම මැස්මක් ගහගත්තට පස්සේ මෙහෙම දිග ඇරියාම මෙන්න මේ විදියට කර මේ මේ පේශීන් එක බෑක් එක පැත්තට එතකොට හැරෙනවා මේ 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 උරහිස මූට්ටු කරපු මූට්ටුවත් එක්කම හැරෙනවා දැන් මේ අතේ වාටිය මහලා ඉවරයි දැන් තියෙන්නේ අත අල්ලගෙන යන දැන් මං අත් කට මැනලා මහපු නිසා ගාන්ටම තියෙනවා දැන් මේ විදියට මෙහෙම අත උර මේ ඇඳුමට මූට්ටු කරගෙන යන්න තියෙන්නේ මේ විදියට මේ මූට්ටු කරගෙන යන වෙලාවට මේ
උරහිස උරහිස මූට්ටුව මේ බෑග් එක පැත්තටම හරවන්න. දැන් මම මේ අත ඇඳුමට මූට්ටු කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ දෙපැත්තම අහලා වාටිය මහ ගන්න විතරයි. ඇඳුමේ අත මම අර කියපු විදියටම කැපුවොත් හරියටම ගාන්න වෙනවා. වාටිය ඕලොක් කරලා මහ ගන්න පුළුවන්. මම ශක් වාටිය අර ශක්තිමත් බවේ වැඩි වෙන්න ඕන නිසා තමයි මම අර දෙපාරක් මේ එක පාරක් නවල මහලා තව පාරක් මහලා වාටිය මහ ගන්න. මේ විදියට මේ සයිඩ් එක මූට්ටු කරගෙන යන තින ඇඳුමේ. දැන් මම මේ ඇඳුම ප්‍රින්සස් ලයිනින් ඇඳුම මහල ඉවරයි. ඉතින් මහපු ඇඳුම. ඔයාලට මේකේ මේ ප්‍රින්සස් ලයිනින් හැඩේ ගොඩක්ම මේ මේ අඩුව මෙච්චර වැඩි නම් අර ඒ ලයින් ප්‍රොක් එක මහ මේ ඒ ලයින් එකේ මේ බ්ලොක් එක හදනකොට අඟල් 15ට වාටිය හදා ගන්න. එතකොට මේ පැත්තෙන් අර වැඩි වෙන අඟල් තුන අඩු කර ගන්න පුළුවන්. මට ප්‍රින්සස් ලයිනින් හැඩේ වැඩියෙන් ඕන නිසා තමයි මම මේ පැත්තට අඟල් 18ක්ම තියාගත්තේ.